විශාල දැවැන්ත මිල අඩු කිරීමකට ලාස් ගෑස් කළමනාකාරීත්වය තීරණය කරලා තියෙනවා අප්‍රේල් මාසයේ පළවෙනි දවසේ අද සිට අද මධ්‍යම රාත්‍රියේ සිට දැවැන්ත මිල අඩු කිරීමකට යන්න අපි ලාස් ගෑස් ආයතනය හැටියට තීරණය කරා ගෘහස්ත සිලින්ඩරයත් එක්ක ඒ අනුව ලාස් ගෑස් 12 මාර ගෑස් සිලින්ඩරය රුපියල් 625කිනුත් ලාස් ගෑස් කිලෝග්‍රෑම් 5 සිලින්ඩරය රුපියල් 248කිනුත් මිල අඩු කිරීමට ලාස් ගෑස් ආයතනය හැටියට අපි තීරණය කරලා තියෙනවා. ඒ අනුව නව වෙළඳපළ මිල ගෘහස්ත ගෑස් සිලින්ඩරේ වෙළඳපළ මිල වෙන්නේ රුපියල් 4115කුත් ඒ කිලෝග්‍රෑම් 12 මාරේ ගෑස් සිලින්ඩරය සහ කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරේ නව මිල 1652ක් හැටියට තමයි අද මධ්‍යම රාත්‍රියේ සිට මිල වෙනස් වෙන්නේ. මේක කරන්න ඇත්තටම හේතු සාධක කීපයක්ම තිබුණා. පළවෙනිම හේතුව තමයි ලාස් කියන්නේ එකම ශ්‍රී ලාංකීය පෞද්ගලික ආයතනය. මේ ගෑස් වෙළඳපළේ තිබෙන ගෑස් ආයතනකින් ගත්තම එකම පෞද්ගලික ආයතනය. අපිට ඇත්තටම රිසෝසස් නැත්නම් සම්පත් සම්භාරයක් තියෙනවා. පළවෙනියෙන්ම ලාස් ගෑස් ආයතනයට තියෙනවා ලෝකයේ ආසියාවේ විශාල පර්යන්තයක් හම්බන්තොට පර්යන්තය මෙට්‍රික් ටන් 30,000ක් දක්වා ගබඩා කළ හැකි ලාස් ගෑස් එකට අයිති ලාස් ගෑස් පර්යන්තය. ඊට අමතරව අපේම නැව් තියෙනවා ලංකාවේ තියෙන එකම ආයතනය මේ ගෑස් කැරියර්ස් කියලා අපි කියනවා. ගෑස් කැරියර්ස් තියෙන එකම ආයතනය ලාස් ගෑස් ආයතනය. ඊට අමතරව අපේම ට්‍රේඩින් හවුස් එකක් තියෙනවා ඩුබායි වල පිටලා තියෙන ට්‍රේඩින් හවුස් එක. ඒකෙන් තමයි මේ ගෑස් සියලු දෙයක්ම ලංකාවට ගේන්නේ. එතකොට මේකේ එකතුවක් ආවහම අපිට හැමතිස්සම පාරිභෝගිකයන්ට හොඳ මිලක් නැත්නම් පාරිභෝගිකයන්ට දැනිය හැකි මිලක් නියම කරන්න හැකියාවක් අපිට ලැබෙනවා. ඊට අමතරව ඇත්තටම ගත්තම ශ්‍රී ලංකාවේ ඉතාමත්ම ධනාත්මක ලෙස රුපියලේ අගය ධනාත්මක ලෙස ඩොලරයට සාපේක්ෂව වැඩි වෙලා තියෙනවා. ඒකට අපි ඇත්තටම හදබිරි ස්තුතිය පිරිනමන්න ඕනේ අතිගරු ජනාධිපති ප්‍රමුඛ කණ්ඩායමට. මොකද රටේ ආර්ථික තත්ත්වය ඉතාමත්ම ධනාත්මක තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මේ මෑත ඉතිහාසයේ ගත්තහම පෞගේ මාස 5-6 ගත්තම ඉතාමත්ම ධනාත්මක ලෙස සීග්‍රයෙන් ඉහළ යන ආර්ථිකයක්. ඒ වගේම පොලි අනුපාතය සීග්‍රයෙන් පහළ බහිනවා. ඉතින් ඒ වගේ තියෙන අවස්ථාවක අපි වගකීමක් දැරිය හැකි ආයතනයක් හැටියට වගකිව යුතු ආයතනයක් හැටියට අපි තීරණය කරා මේ දැවැන්ත මිල අඩු කිරීම පාරිභෝගිකයන්ට ලබා දෙන්න. විශේෂයෙන්ම අවුරුදු කටේ තියාගෙන අවුරුදු වලට විතරක් නෙමෙයි ඇත්තටම මේක අපේ පටන් ගන්න. මේකට අමතරව ඉදිරියේදී අපි යම් යම් කාල සීමාවන් තුළ තීරණයක් ගන්නවා. මීට වඩා වැඩිපුර යමක් පාරිභෝගිකයන්ට ලබා දීමට හැකියාවක් තියෙනවා නම් නිරන්තරයෙන්ම ඒක පාරිභෝගිකයන්ට ලබා දෙන්න. ලෝක වෙළඳපළ මිල කියන අපි කියන CP price කියන එක. ඒ CP price එකේ වෙනස් වීමත් එක්කම ලංකාවටත් ඒක බලපානවා. ඊට අමතරව ලංකාවේ දැන් ඇත්තටම ජනවාරි මාසේ වැඩි වීමට හේතු වුණේ VAT බද්ද ලාස් ගෑස් වලට අනුබද්ධ කිරීමත් සමගම ඒකේ මිල වැඩි වීමක් සිද්ධ වුණා. හැබැයි ලෝක වෙළඳපළේ මිල සහ රුපියලේ අගයත් එක්ක මේ මිල තීරණය වීමක් ඍජුව බලපානවා මේ හේතු සාධකත් එක්ක. නැත්තම් මේ පාලකයෝ ඉල්ලීමක් කරාද මේ ගෑස් මිල අඩු කරන්න කියලා? නෑ, එහෙම ඉල්ලීමක් කරලා නැහැ. ඇත්තටම අපි හොඳ දේ හොඳයි කියන්නේ. එතකොට ඇත්තටම අපි දන්නවා රටක් විදියට අපිට අතීතයට යන අවස්ථාවක් නෑ. ලාස් ගෑස් ගත්තාම ලාස් ගෑස් විතරක් නෙමෙයි, අපි පෙට්‍රෝලියම් ආයතන තියෙනවා, සුපර් මාකට් තියෙනවා,
විවිධාකාර වූ කම්පැනි 22ක් මේ ගෲප් එක ඇතුළත කම්පැනි 22ක් තියෙන ආයතනයක් මේක. ඒකෝර අපි දැක්කා පෙට්‍රල් නැති කාලයක් තුළදී අපි විඳපු දුක ආයතනයක් හැටියට සහ විශේෂයෙන්ම පාරිභෝගිකයන් හැටියට. එතකොට අපිට නැවතත් ඒ වකවාන වල යන්න කිසිම කැමැත්තක් ඇත්තටම නැහැ. ඉතින් අපි දැනගන්න ඕනේ අපිටත් තියෙනවා වගකීමක් ආයතනයක් හැටියට පෞද්ගලිකව අපිට වගකීමක් තියෙනවා. මේ මම ඉස්සල්ලා කිව්වා වගේම අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ කණ්ඩායම මේ කරන උත්සාහයට අපිත් යම් කිසි තරමකින් හෝ රුකුලක් දෙන්න අපි හැමතිස්සම ආයතනයක් හැටියට වගකීම යුතු ආයතනයක් හැටියට අපි ඒක සමගට උත්සාහ කරනවා. ඉතින් ඒක ප්‍රතිඵලයක් තමයි ඇත්තටම මේක.